නෙට්ක් ඉන්ටරසල් පවිල්ලිට ආයතනයේ සප්පියෝරකින් සාර්ථකත්වය කියන පර්සන මෝටකම පාච්චි කරනකර බතුමාට යෝජනා කරනවා. කොම්පනයේ ස්ථාර මට්ටවකට ඇවිල්ල යගේම දියුණුවට ආවට පස්සේ ඉලක්කවට අවට පස්සේ අපි ෆයිපන් හෝල්ඩින් සිදිර අපක ශක්ති දෙනවා. එදාට ලක්ෂයක් වනේ නමට යි අපි අපි සම්බි අඳරට පස්සේ මල් කියලා වදින කෙනෙක් ඔබේ ගමේ විහිදෙන තැනට මම අද ඔබ ගෙනියන. පුළුවන් වගේ දෙක විල 10ක් වගේ. ෆයිඩර් නම් ඔක්කොම ඇහැරුණා. මට දුකනේ වයිසින් වෙන්න දැන් අපිට මගේ වයස ගත්තොත් දැන් 45 54. හරි මම වගේ කෙනෙක් මේ භූමියේ වාඩිලා නිදාගත්තම ප්‍රශ්නයක් නැහැ. ඊට ගොඩක් පාත පොඩි අය නිදි දුකයි කමක් නැහැ. අපි ඉස්සරහටම වැඩේ කරගෙන ජූටි කාලයක් තියෙන්නේ ඉන්නා නෙක්සි සිල්වර් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය මීරින් පුරු දෙකයි 27යි 22යි 54 කියන නම්බරේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරාලේ සියලු මාර්ගපාස වලට අනුකූලව ව්‍යාපාර නීති ගන්නවා තියෙනවා. ඒ ව්‍යාපාර නීති කරපු මගේ ආයතනය අයිමන් නිසන්ත මහත්තයත් එක්ක එකතුනේ කියන කාරණාව ඔබත් එක්ක මුලින් කතා කරන්නට ඕනේ. ඉතින් බොහොම සතුටුයි අද අපේ නැෂනල් සර්විස් මැනේජර්ස්ලා මානසික ප්‍රසිබල් පීපල්ස් කමිටිය ආයතනය. ඉතින් අයිබෝ කියනක අතීත මතක දෙක සුන්දරයි. ඒක සුන්දරයි අපි දීකට එක බත් අද මම දැක්ක බොහොම ලස්සනට අද ප්‍රසන්ටේෂන් එක කරනවා. මම නාරම්මල වම්පැන්ස එන්ඩිස්කී ප්‍රන්තාශිකරගෙන යන්නේ විශේෂයෙන් මේ දවස් කර ජනප්‍රියම භෝගයක් තමයි නයිගිස්. දැන් සාමාන්‍ය අපි ගත්තොත් කියලා කියන්න කරන බයි යුරෝපයේ ඒගොල්ලෝ තමයි වැඩියෙන්ම ලෝකේ කියන්නේ සීතල රටවල වැඩියෙන්ම දුම්නක් භාවිතා කරන්නේ. ඒ දුම්නක් භාවිතා කරන මොනවද තියෙන්නේ? පිළිකා. පිළිකා වලට හොඳම උත්තරයක් තමයි නයිකි. සාර්ථකව ඉසිරු දෙකකින් අපි ඉදිරියට යන්න. අරද කොන අපේ නෙට්සෙක් සායතන අධිපතිතුමා. ඉතින් කොහොම සාර්ථක ගමනකට ආරම්භයක් ගන්න අපි සීජ් ඉන්ටර්නැෂනල් ට්‍රේනින් සෙන්ටර් එකේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මොකද කියන්නේ? ඉතින් අපි කම්පැනි එක ඉදිරි ගමන ගැන පුතුමාගේ මල්ලවට ප්‍රශ්න කරන්නයි තිබුණේ වැඩසටහන. ඔව් ගොඩක් හොඳයි නේද? හොඳ ප්‍රතිචාරයක් තියෙනවා කාර්යසේ ලේකම්තුමියගෙන්. අපි නිදාන ඉන්න අය නැගිටවන එක තමයි කරන්නේ මේ ව්‍යාපාර සංකල්ප තුළින්. ද ෆයිව් පොයින්ට් ඕල්ඩින්ස් ව්‍යාපාර සංකල්ප රට පුරාගෙන අපි නැවත හමු වාර්තා වැඩසටහනේ.